පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් මඩකලප චෙන්කලඩි ප්‍රදේශයේදී පැවැත්ුණා. එෙහිදී තරුණ තරුණියන් නැගූ ප්‍රශ්න කීපයකට ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නා. මේ පළාතේ පෙරපාසල් 1800කට වැඩිය තියෙනවා. ඒවායේ ඉගෙනීම් කරන ගුරුවරුන්ට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නැහැ. ඒ අයගේ දීමනාව වැඩි කරන්න මොකක්hari අදහසක් තියෙනවද? අපි තීරණය කරා පෙරපාසල් ගුරුවරුන්ට දීමනාව රුපියල් 2500කින් වැඩි කරන්න. මේ සතියේ ඉඳන් ඒක ක්‍රියාත්මක වෙන්න ඕන. ජනාධිපති අදිමිත ජනාධිපති අවර්ගල් කවණදෙල් කොණ්ඩු තේරදලක මුන්බදාගමේ ස්ථිර නිවාස වගේම මූලික පහසුකම් නොමැති විශාල පිරිසක් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. එයා වෙනුවෙන් නිවාස පහසුකම් සපයා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙනවාද? මේ රටේ සැප්තැම්බර් නැත්තම් ඔක්තෝබර් මාසේ ජනාධිපතිවරණය තියෙනවා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් සජබෙත් කියලා තියෙනවා. ඊ ජනාධිපති ඉවරුණේ ගමන්ම පාර්ලිමේන්තු ඡන්දෙට යන්න ඕන කියලා. ඉතින් මට පේන්නේ මේ අවුරුද්ද ඉතිරි භාගේ යන්නේ කාලේ යන්නේ ඡන්දේ පවත්වන්න. ඊට ඉස්සෙල්ලා මේ වැඩ කටයුත්ත කරන්න බැරි වෙනවා. ඒ සැලසුම් අනුව මේ වැඩ කටයුත්ත විසඳගන්ටයි අපි ක්‍රියා කරගෙන යන්නේ ඊළඟ අවුරුදු කීපය තුළදී. නිවාස පමණක් නෙමෙයි විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ විශාලෙස දියුණු කරන්න පුළුවන් ඒකට සැලසුම් හදාගෙන යනවා. ඒ වගේම කෘෂිකර්මයේ නවීකරණය දිහත් අපි සාකච්ඡා කරා. ඊළඟ අවුරුදු කීපය තුළදී මේ දියුණුව ඇති වෙනවා. ඒ වගේම තිරුකුණාමලේ නගරේ වරායත් දියුණු කරන්න අපි ඉන්දියාව එක්ක වැඩ කටයුතු කරගෙන යනවා. නැගෙනහිර පළාතට මීට වඩා රැකියා ආදායම් මාර්ගත් එනවා.